පුංචි අපේ සබත් දවස පටන් ගන්නකොටම අපි ලස්සන ගීතිකාවක් අහලා ප්‍රශංසා කරා නේද? එහෙනම් දැන් අපි හැමෝම එකතු වෙලා යාඥා කරමු. එහෙනම් අත් දෙක වැඳගෙන ඇස් දෙක පියාගන්න. ආදරවන්ත දෙවි පියාණනි ඔබ වහන්සේට ස්තුති කරනවා අද දවස නිසා. පියාණනි ඔබ වහන්සේ අද දවසේ අපිත් සමඟ සිටිය මැනව. පියාණනි මේ මොහොතේදී එකතු වෙලා ඉන්න හැම පුංචි නංගි මල්ලිකෙනෙක්ම ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා. අද දවසේ අපිට ප්‍රීතිය සතුට සමාදානය ලබා දෙන්න ඔබ වහන්සේගේ දෑතට මේ සියල්ල බාර කරන්නේ යේසුස් වහන්සේගේම උතුම් වූ නාමයෙන්මයි. ආමෙන්. ඔයාලා උදේට කාලාද ඉන්නේ? මට නම් බඩගින්නක් එනවා. කොහොමද රොටි දෙක තුනකුයි හොඳ මාළු හොද්දුකුයි තිබ්බනම්? මට නම් බඩගිනි. හරි හරි මම කාලෙන්නම් ඔයාලා කාටුන් එක බලන්නකෝ. බයිබලයේ කතා යේසුස් වහන්සේ 5000කට කන්න දීම. මේ යේසුස් වහන්සේ ආයුබෝවන් එතුමා දෙවියන් වහන්සේගේ පුත්‍රයා වගේම සියලු ලෝකවාසීන්ගේ ගැලුම් කරුවානන්. පොළවේ ඉඳද්දී උන්වහන්සේ හැම කෙනෙකුටම දෙවියන් වහන්සේගේ ප්‍රේමය ගැන කියා දුන්නා. හාස්කම් බොහොමයක් කළා. රෝගී අයට සුවය දුන්නා. දැන් මට සනීපයි අම්මා. උන්වහන්සේ කළ හාස්කම් සුව කිරීම දැක්ක විශාල සෙනගක් නිතරම වගේ උන්වහන්සේ පසුපසින් ගියා. යේසුස් වහන්සේ ඉන්න තැනටත් සෙනග එක් රැස් වෙන්න පටන් ගත්තා. වතාවක් මෙහෙම එක් රැස් වුණු සෙනග අතරේ ගැහැණු අයයි ළමයිනුයි ඇරුණම පිරිමි අය විතරක් 5000ක් හිටියා. යේසුස් වහන්සේ පිලිප්ගෙන් ඇහුවා, මේ හැමෝටම කන්න දෙන්න සෑහෙන තරම් රොටි මිලට ගන්න පුළුවන් තැනක් දන්නවද? දන්නවද? පිලිප්ව පරීක්ෂා කරලා බලන්න තමයි උන්වහන්සේ මෙහෙම හැව්වේ. පිලිප් කිව්වා, අපොයි අපි මාස ගාණක් වැඩ කළත් ඒ තරම් සල්ලියක් හොයාගන්න බෑ. එතකොටම ඇන්ඩ්‍රු කතා කළා. ළමෙක් ළඟ රොටි පහක්කුයි පොඩි මාළකූරි දෙකකුයි තියෙනවා. ඒත් මේ මහා සෙනගට ඒකේ මොනව කරන්නද? යේසුස් වහන්සේ කිව්වා, හැමෝටම වාඩි වෙන්න කියන්න. යේසුස් වහන්සේ රොටි අරගෙන දෙවියන් වහන්සේට ස්තුති කරලා ඒව සෙනගට දුන්නා. මෙන්න තව. ඊට පස්සේ උන්වහන්සේ මාළු කූරිත් අරගෙන ඒ විදිහටම කළා. හැමෝම ඇති වෙන්න කෑම කෑවා. තව ඕනේද? ඇති ඇති මගේ බඩ පිරිලා. හැමෝම ඇති තරම් කෑවට පස්සේ යේසුස් වහන්සේ තමන්ගේ ගෝලීන්ට කිව්වා, ඉතුරුණු කෑම එකතු කරන කිසි දෙයක් නාස්ති කරන්න එපා. ගෝලයෝ ඉතිරි වුණු රොටි කැබිලි වලින් කූර 12ක් පිරෙව්වා. මේ තමයි රොටි පහකින් සහ මාළු කූරි දෙකකින් 5000ක මහා සෙනගක් අනුභව කළාට පස්සේ ඉතිරි වූ තරම. අයිබෝවන්, කොහොමද ඔගලන්ට? අද කතාව හොඳට බැලුවද? ඔගොල්ලෝ පුදුම වෙලා බලන් ඉන්නේ නැති නේද? යේසුස් වහන්සේ කොහොමද අර රොටි පහයි මාළු දෙන්නයි අරගෙන එච්චර ගොඩක් සෙනගට කන්න දෙන්නේ කියලා? හැබැයි අපි කතාව බලනකොට අන්තිමට දැක්කා යේසුස් වහන්සේ එතන හිටපු හැමෝටම කන්න දුන්නා කියලා. ඉතින් පුංචි දෙයක් අරගෙන යේසුස් වහන්සේ ලොකු දෙයක් කරපු නිසා අපි කියනවා ඒකට හාස්කමක් කියලා. හරි, දැන් මට කියන්න බලන්න, යේසුස් වහන්සේගේ ගෝලයන්ට ඒ රොටි පහයි මාළු දෙකයි ගෙනත් දුන්නේ කවුද? ඔව්, ඕගොල්ලෝ වගේ පොඩි පිරිමි ළමයෙක් නේද? දැන් මං හිතන්නේ එයාගේ අම්මා එයාට දවල්ට කන්න දුන්න කෑම එක තමයි ඒ. ඉතින් එයා දැනගෙන හිටියා ඒ රොටි පහයි මාළු දෙකයි මෙච්චර සෙනඟකට කන්න නම් හොඳටම මදි කියලා. හැබැයි එහෙම හිතලා එයා මේක යේසුස් වහන්සේගේ ගෝලයන්ට දෙන්නේ නැතුව හිටියා නම්, එහෙනම් අද අපිට මේ වගේ හාස්කමක් අහන්න ලැබෙන්නේ නැහැ නේද? මේ කතාව හිටපු පුංචි පුතා එයා ගොඩක් පුංචි වුණාට මහා ගොඩක් ලොකුවට යේසුස් වහන්සේව විශ්වාස කරා. ඉතින් ඒ නිසා තමයි එයා ළඟ තිබ්බ පුංචි දේ ගිහිලා යේසුස් වහන්සේට දෙන්න එයා පෙළඹුණේ. හරි, දැන් මම ඔයගලන්ට එක දෙයක් කියලා දෙන්න යා. අපි හැමෝටම හැමදේම නැහැ. අපි ගාව අඩුපාඩුකම් තියෙනවා. හැබැයි අපිට මොනවා හරි එක දෙයක් තියෙනවා. ඉතින් අපි ඒ දේ ගැන දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙලා ඒ දේ දෙවියන් වහන්සේට බාර දුන්නහම දෙවියන් වහන්සේ ඒ තුලින් බොහෝ දේ කරන්න විශ්වාසවන්තව ඉන්නවා. හරියට අර රොටි පහයි මාළු දෙකයි අරගෙන යේසුස් වහන්සේ 5000කට කන්න දුන්නා වගේ.
ඉතින් ඒ නිසා අපි පුරුදු වෙන්න ඕනේ අපි ළඟ තියෙන පුංචි දේ හරි ඒ ගැන ස්තුතිවන්ත වෙලා ඒ දේ දෙවියන් වහන්සේට යේසුස් වහන්සේට බාර දෙන්න. ඉතින් එතකොට යේසුස් වහන්සේ ඒ තුලින් අපිටත් අපි තුලින් අනිත් අයටත් ආශිර්වාද කරනවා. දැන් අපි යාඥා කරලා යේසුස් වහන්සේට ස්තුති කරමුද උන්වහන්සේ අපිට දීලා තියෙන දේවල් ගැන. ආදරණීය දෙවි පියාණනි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපි ඉගෙනගත්ත පාඩම නිසා. ස්වාමිනී ඔබ වහන්සේ අපිට දීලා තිබෙන හැම දෙයක් නිසාම ඔබ වහන්සේට ස්තුතියි. ස්වාමිනී අපි ගාව තිබෙන පුංචි දේ හරි ඔබ වහන්සේට දීලා ස්වාමිනී ඔබ වහන්සේව විශ්වාස කරලා ඒ තුලින් ආශිර්වාද ලබන්න පුළුවන් බව ඔබ වහන්සේ අද අපිට කියලා දුන්න නිසා ඔබ වහන්සේට ස්තුතියි. ඔබ වහන්සේ අපිට දී තිබෙන හැකියාවන්, talent අපිට දී තිබෙන හැම දෙයක් නිසා ඔබ වහන්සේට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනී පුංචි කාලේ ඉඳලා ඔබ වහන්සේව විශ්වාස කරමින් ඔබ වහන්සේට ළඟව සිටීමේ ස්වාමිනී අපි ළඟ තිබෙන හැම පුංචි දෙයක්ම ඔබ වහන්සේට බාර දී ඒ තුලින් ආශිර්වාද ලබන්න අපිට ඉගැන්ව මැන. යේසුස් වහන්සේගේ නාමයෙන් ඉල්ලනවා පියාණන්. ආමේන්. එහෙනම් ලබන සතියේ අපි යේසුස් වහන්සේ කරපු මේ වගේම හාස්කමක් අරගෙන ඔගලන් හම්බෙන්න ඉන්න. එතකන් ඔගොල්ලෝ හැමෝටම යේසු පීටයි. කොහොමද යාළුවනේ, අද අපි පොඩි වෙනස් වැඩක් කරන්න යන්නේ. ඒ මොකද්ද දන්නවද? අපි නිතරම වගේ කන සැන්විච් එකක් ටිකක් වෙනස් විදිහකට ඩෙකරේට් කරන්නයි අද අපි හදන්නේ. ඒකට මම භාවිතා කරන්නේ ලූණු, තක්කාලි, තඹපු කැරට් සහ ගම්බිරිස්. එහෙමනම් දැන් බලමු කොහොමද මේක කරන්නේ කියලා. මේ තියෙන්නේ මම කපාගත්ත එළවලු ටික. තක්කාලි මේ විදිහට කපා ගන්න ඕනේ. එතකොට කැරට් මේ විදිහට කපා ගන්න. මේ වගේම ලූණුත් කපා ගන්න. හරි, දැන් අපි පටන් ගමු. මේ තියෙන්නේ අද මම ඩෙකරේට් කරගත්ත සැන්විච් එක. මේ සැන්විච් එක ඇතුළට ඔයාලා කන්න කැමති දේවල් දාගන්න පුළුවන්. හරියට බටර්, සැමන් වගේ. ඒ වගේම මේ සැන්විච් එක ඩෙකරේට් කරගන්න ඔයාලා කන්න කැමතිම කැම පාවිච්චි කරන්නත් පුළුවන්. අද කතාවේ යේසුස් වහන්සේ කිව්වා වගේම කෑම නාස්ති කරන්නේ නැතිව හැම දෙයක්ම කන්න ඕනේ. හරි නේද? ඔයාලා දන්නවද දිව්‍යන් වහන්සේට අපේ හැම උවමනාවක්ම දන්නවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ උවමනාවන් වලදී දිව්‍යන් වහන්සේට යාඥා කරන්න. උන්වහන්සේ බලාගෙන ඉන්නවා ඔයාලට උපකාර කරන්න. හරි, එහෙමනම් අදට පුංචි අපේ සබත් දවසේ සමු අරගෙන යනවා. ඉතින් ලබන සතියේ අපි එනවා ඔයාලව හම්බ වෙන්න. එහෙනම් ගිහින් එන්නම් හැම කෙනෙක්ටම යේසු පිහිටයි. බයි. Yeah.